දෙකයි මොසිත් දෙකක්නේ අපි කියන්නේ මේක ඇතුලේ මෙන්න මේකේ ප්‍රතිඵල තමයි මේකේ විපාක තමයි මේ තියෙන්නේ හරි මොකද මේ අ හේතුක අකුසල විපාක සිත් හත හරිද එහේ එතකොට අන්නේ හත මොකද්ද ඒ හත කිව්වොත් උපේක්ෂාසහගත චක්කු විඥානේ උපේක්ෂාසහගත ශෝත විඥානේ උපේක්ෂාසහගත ධාන විඥානේ උපේක්ෂාසහගත නිරවා විඥානේ දුක්ඛසහගත කාය විඥානේ උපේක්ෂාසහගත සම්පටිච්ඡනේ උපේක්ෂාසහගත සම්පීර්ණ අන්න එතන සම්පීර්ණයක් ආ උපේක්ෂාසහගත සම්පීර්ණයක් ආ හරි ඒ වගේම මෙන්න මේ කාමාවචර කුසල් සිත් අටේ විපාක විදියට දෙවිදියකට හැදෙනවා දෙවිදියකට එනවා එකක් සහේතුකව මෙන්න මේ විපාක අටේ ඊට අමතරව අහේතුක වෙනවා මෙන්න මේ විපාක අට ඒ විපාක අට මොනවද අයිතන උපේක්ෂාසහගත චක්කු විඥානය උපේක්ෂාසහගත ශෝත විඥානය උපේක්ෂාසහගත ධාන විඥානය උපේක්ෂා උපේක්ෂාසහගත ජීවා විඥානේ සුඛසහගත කාය විඥානේ උපේක්ෂාසහගත සම්පටිච්ඡනය සෝනසහගත සම්තිරණය උපේක්ෂාසහගත සම්තිරණය මෙතන තව සම්තිරණයක් කාම උපේක්ෂාසහගත එතකොට ඉස්සෙල් එකෙන් උපත්ය දුන්නේ දුගතිය ඇයි අකුසල නිසා මේ සම්තිරණ උපත්ය දුන්න සුගතියේ හැබැයි අ හේතුක නිසා අංග විකල උනා පැහැදිලිද දැන් පැහැදිලිද හරිද දේවනාද හරි නේද හරි ඒකට එක හරි ඊට පස්සේ අපි දන්නවා සහේතුක නාමාවතර ක්‍රියාසිත් අට සම්පූර්ණයෙන් තණ්හාව නැති කළා වූ මතු කිසි කලෙක සතර භූතික නූපදින්නා වූ රහතුන්ට පින් පව නැත. එහෙ රහතුන් ලෝකේ පින් යයි සම්මත වූ පිළිවෙත පිළිදීම දහම් දෙසීම දහම් ඇසීම ආදී සත්ක්‍රියා කෙරේ. ඒවා කිරීම මැචේ රහතුන් කෙරෙහි ඇතිවන සිත් කාමාවචර කුසල චිත්තයන්ට සමාන වතු කුසලයේසේ මතු විපාක ඉපදවීමේ ශක්තියක් ඒවායේ නැත. එබැවින් ඒවා කුසල නොවේ. රහතුන්ගේ సంతානයේ ඇතිවන ඒ සිත්තරට ඒ ඒ ක්‍රියා සිදු කිරීම මාත්‍රිය පමණක් ඇති බැවින් ක්‍රියා සිත්යයි කියනු ලැබේ. සහේතුක කාමාවචර ක්‍රියා සිද්ද කාමාවචර කුසල් සේම අට. ඒ විදිහටමයි නම් තියෙන්නේ ඥාන සෝමනස්සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික ක්‍රියාසිත සෝමනස්සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික ක්‍රියාසිත සෝමනස්සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික ක්‍රියාසිත සෝමනස්සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික ක්‍රියාසිත උපේක්ෂාසහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික ක්‍රියාසිත උපේක්ෂාසහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික ක්‍රියාසිත උපේක්ෂාසහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික ක්‍රියාසිත උපේක්ෂාසහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික ක්‍රියාසිත. ତର මේ අතමයි ආයෙත් දෙන්නේ මෙතන එනවා ක්‍රියා කියන. ක්‍රියා කියන මේ ටිකමයි. හරි. ତର මේකවලදී මේව දාන්න බැහැ. ඒ කියන්නේ වෙනත් විදිහකට කිව්වොත් අපි උදී කතා කර කුසල් සිත් අතම තමයි මෙතෙන්දී අර අරල කරන්නේ අපි උපාදානය ඇතුව තමයි කරේ ඉස්සෙල්ලාට කරේ ඒක අපිට ඇති වෙන්නේ ඉස්සෙල්ලාට කරේ උපාදානය සහිතව අපයි අපේ ඇති වෙන්නේ කොයි උපී කරන්නේ උපාදාන සහිතව තමයි අපි අපි මොය සිතට ඇති වෙන්නේ රහතන් වහන්සේලාගේ උපාදාන රහිතව ඒකම තමයි ඒකම වෙන්නේ උන්වහන්සේලාට උපාදානයක් වෙන්නේ අපද කෙලස් නැති කරලා ඉන්නේ. ඒ නැති කරපු නිසා උපාදානකින් තොරව ඒ ටිකම තමයි අයිත් වෙන්නේ. මේ උන්වහන්සේලාට උපාදානේ නැහැ. නැවත උත්පත්තිය නැහැ. ඔව්. කියන්නේ කෘෂ්ණාවක් නැතුව කෘෂ්ණාව කෘෂ්ණාවෙන් තොරව මේක කරන නිසා එතන උපාදානේ නැහැ. ඒක නිසා
ක්‍රියාසිත් කියලා කියනවා ක්‍රියාවක්ම පමණයි. ක්‍රියාවක්ම පමණයි. මෙතනදී අර තේරෙයි දැන් ඔන්න තෘෂ්ණාව ආපු ගමන් කොහොමද තෘෂ්ණාව එන්නේ අර්ථ කියන්නේ තෘෂ්ණාව කියන එක ලෝභ කියන චිතුවිල්ල නේද ලෝභයේ මේ අකුසල් සිත්තල නේද කියලා කාමයක් පැටලෙනවා කියනවා නේද ඒ මෙතන සිත්තල මේ කුසල් සිත්තල ලෝභය කියන කයිස් කියන්නේ නැහැ නමුත් ඒ සියුම් කාමයක් තියෙන්නේ අපි අපේ පු탁ඥාන දැන් ආර්ය සහ පු탁ඥාන කියලා දෙකුලෙක් ඉන්නවනේ අපි පු탁ඥාන පු탁ඥානයන්ට ඇති වෙන්නේ මේවා උපාදාන සහිතව ඒක ගැඹුරු කාර්යයක් සමහර තියෙනවා ඒ කාර්යත් එක තේරුම් ගන්න ඕන ඒක ලෝභය දෙනවා කියන එක නෙමෙයි මෙතන තියෙනවා අදව තේරුම් ගන්න පුස්සාව කරනවා කියන්නේ අපේ සිත්වල ඇති වෙන්නේ මේවා උපාදානයන්ට අනුව උපාදානයන් තුළ තමයි අපේ සිත්වල ඇති වෙන්නේ ඒක නිසා මේවා කුසල් සිත් කියලා ගන්නවා ඒ වගේ උපද්දන විපාක උන්වහන්සේලා රහතුන් වහන්සේලා උපාදානයක් නැතුව කරන්නේ ඒ නිසා විපාකයක් උපද්දන්නේ නැහැ. එහෙම ඒ වටම තේරුම් ගන්න. එහෙනම් මේ සහේතුක කාමාවචර ක්‍රියා සිත්ය. මෙයට කාම සහේතුක කාමාවචර ක්‍රියා සිත්ය. කාමාවචර කුසල් සිත් 8ය සහේතුක කාමාවචර විපාක සිත් 8ය සහේතුක කාමාවචර ක්‍රියා සිත් 8යි කාමාවචර සෝමන සිත් 24ක 21යි එහි සෝමන සාගර සිත් 12කි උපේක්ෂා සාගර සිත් 12කි ඥාන සංක්‍රයුක් සිත් 12කි ඥාන විප්‍රයුක් සිත් 12කි අසංකාරික සිත් 12කි සසංකාරික සිත් 12කි හරි අටවල් තුන විදිහට මේ එකම සිත් ටික නම් දෙති තේන්නේ ඒවා වෙනස් වෙන්නේ කුසලතයි විපාකතයි ක්‍රියාවක් විදිහට. අකුසල සිත් 12ය, අහේතුක සිත් 18ය, කාමාන්තර සෝමන සිත් 22යි, කාමාන්තර සිත් 54යි. කාම සිත් 52යි, අකුසල සිත් අකුසල 12කි, කුසල 8කි, විපාක 23කි, ක්‍රියා 11කි. ඒ ටික දාලා දෙන මේකේ සෝමනස්සාර සිත් 18යි උපේක්ෂාසාර සිත් 32යි දෝමනසාර සිත් 2යි සුපසාර සිත් 1යි දුක්ඛසාර සිත් 1යි අසංකාරක සිත් 37යි සසංකාරක සිත් 17යි මේ සිත් ගණන් මතක තබා ගන්න මතක තබා ලෝකෙත මොකද ඉදිරියට කරදර වෙන්නේ නැහැ දැන් මේක මේ විදිහට මේ සෝමනස්ස කොටද කියනවාද කියන එකට වඩා මේ සිත් වලින් මේක කටපාඩම් කරලා දුන්නා අපි තරගයෙන් කරන් ගන්න පුළුවන් ඒ පිළිබඳව දැන් අපි කාමාවචර සිත් 54 අවසන්. ඒ කාමාවචර සිත් 54 වෙන මුත් ගැටලුවක් තියෙනවද? අපි සිත් 89 වෙනි දැන් සිත් 54ක් සාකච්ඡා කරලා ඉවරයි. කාමාවචර සිත් 54 කියන්නේ අකුසල් සිත් 12යි, අහේතුක සිත් 18යි. කාමසෝම සිත් 24යි. ඒ සිත් 84 අවසන්. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍යද? අපි මොන ඊළඟ පාඩකයක් කෙටි වෙලාවක් කරු තියෙනවා. 14 වන පාඩම. රූපාවචර සිත් පසවස. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් තුන් වර්ගය පොදු ජනයාට ඇති නොවන පෙර පින් හා මහා වීර්ය ඇති කාමාශාව බැහැර කළ උසස් පුද්ගලයන් ටික දෙනෙකුට පමණක් ඇතිවන විශේෂ සිත් කොටස. ඉතින් අපි කිව්වා මේ දැන් ඔය කියන්නේ හැබැයි පටලව ගන්න එපා දැන් අපි මේ මිනිස්සු වශයෙන් අපිට විතර ඇති වෙන්නේ අපි කාම ලෝකයේ ඉන්නේ අපි කාම ලෝකේ නම් අපිට දිගත්තරේ විතර ඇති වෙන්නේ සිත් කියන විතර ඇති වෙන සිත් කියන තේරුම අපිට 54යි ඒ මානසික තමයි අපි කතා කරන්නේ දැන් අපිට මේ සිත් විතර ඇති වෙනවද අපිට නැහැ මේ සිත් ඇති වෙන්නේ අපි හිතල ඇති කර මේ සිත් ඇති කරගන්නවම භාවනා කරනවා එතකොට
මේ සිත් විතර විතර ඇති වෙන කාමද? රූපාවචර භ්‍රම ලෝකවල ඉන්න අයද? රූපාවචර භ්‍රම ලෝකවල ඉන්න අයට එයද විතර විතර ඇති වෙනවා. ඒකත් එක එක ධ්‍යාන මට්ටම් තියෙනවා. ඒ ධ්‍යානය අනුව උපදින කැනානුව ඒ සිත තමයි ඒගොල්ලයි භවංග සිත වෙන්නේ. ඒක භවංග සිතයි විතර විතර ඇති වෙන්නේ. ඒකට ඒ විපාකයක් එක කියන්නේ වෙනදී කිව්වොත් දැන් අපි තුම අපි මිනිස්සේ කවුරු හරි භාවනා කරන සමත භාවනාව කරනවා. අපි කසිනවා පටවි කසිනිය කරාට කොහොමද කරන්නේ? අපි මැටි කවුමක් හදාගෙන ඉස්සරහින් තියාගෙන අපි පටවි කරලා මේ ධ්‍යාන වලට යන විද්‍යාන ඉස්සර කතා කරමු. කතා කරලා මේ භාවනා කරලා එයා මේ ධ්‍යාන වලට කියන්නේ චොර පළවෙනි ධ්‍යානය දියුණුවා. තුර එයා මේ ධ්‍යානයේ දිගටම ඉන්න ගමන් මේ ධ්‍යානයේ පිරියෙන් නැතුව එයා කලුරිය කරනවා. එයා ඒකේ බලයෙන් එයා උපත්තන රූපාවචර බ්‍රහ්ම ලෝකවල පළවෙනි ධ්‍යාන මට්ටමේදී උපත්පත් වෙනවා. බ්‍රහ්ම පාරිසත් බ්‍රහ්ම පුරෝහිතය බ්‍රහ්ම පාරිසත්ය මහා බ්‍රහ්මය කියලා පළවෙනි ධ්‍යාන මට්ටමේ ලෝක තුනක් තියෙනවා. 26 වෙනි කතාව තමයි මම එකක් කියන්නේ තේරෙන්න. ඒ තුනේ තමයි මේ උසස් මට්ටම් අනුව තව ඒ ධානයේ මට්ටම් තුනක් තියෙනවා. එක ප්‍රථම ධානයේ මට්ටම් තුනක් තියෙනවා. ඒ තුනේ අනුව අඩු මට්ටමේ නම් රක්පාරිසත් ඒ පද්ධතියා උපදිනවා එහෙ. ඒත් එයා උපදින්නේ අන්නතර ප්‍රථම ධානයේ තමයි හැම තිස්සෙම විතර විතර උපදින්නේ. හරිද? එහෙනම් ඉහි එකන ඒ විපාකයෙන් උපදින්නේ මම කියන්නේ යන්නේ වැල්කාන යන්නේ අපිට නම් මේ ධ්‍යාන සිත් අපි වෙහෙසිල උපත් ගන්නවා නිකන් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ භ්‍රමෝද ලෝකවල ඉන්න එක ඉබේ උපදින කියන කාරණය තමයි මේ කියන්නේ. පැහැදිලිද ඒක? ඒක නිසා තමයි රූපාවතර භ්‍රම ලෝකවල ඉන්න එක වැඩි වශයෙන් ඇති වෙන්නේ ඒ සිත්. ඒගොල්ලෝ උනා මහන්සිල උපත් ගන්නවද? නැහැ, ඉබේ උපදිනවා. එහෙම ඉපදුනේ ඇයි? මෙහිදී භාවනා කරලා ඒසි උපත්තල ඒ ප්‍රතිපලයට මෙහි ඉදුනේ. ඒක නිසා ඒ ධානයේ ඵලයෙන් තමයි මෙහි උපදුනේ. ඒ උපදුන නිසා ඒක විතර තියෙනවා නේද? පැහැදිලිද? මම පොඩි කාරණයක් කියන්නේ දැන් ඒක පැහැදිලිද? ඒක අපි වෙනම ඉගෙන ගන්න ඉස්සරහට දැන් කලබල වෙන්න එපා. එතකොට මේවා මේ කතාව කරන්නේ මේ අපි මේක උපදකොට කියන කතාවක් නෙමෙයි මේ පැහැදිලි වෙන්නේ. දැන් පැහැදෙනවා මේක අපි ඉස්සෙල් ඉගෙන ගත්ත මේක නිතර නිතර එහෙ ඇති වෙන නිසා අපි මේක රූපාවචර ධානය කියලා කිව්වා. දැන් කියනවා මේක අමාරුයි උපදකන ඕන කියලා. දැන් මේක පැහැදෙනවා එතකොට. අන්න ඒ නිසා මම මේ කිව්වේ මේක. ඒක පැහැදිලි නේද? දැන් එහෙයින් නැට නිරන්තරයෙන් මේක ඉදී ඇති වෙනවා. ඒ භ්‍රමයට. ඒ භ්‍රමයට අදාළව තමයි මේ කතාව කිව්වේ. මේ දැන් කියන්නේ අපි මේක උපදින්නේ කොහොමද කියන එක තමයි මේ කියන්නේ. හරිද? ඒක අපි මේ නිකන් උපදින්නේ නැහැ අපිට. අපි භාවනා කරන උපදින්නවා. භාවනා කරන උපදින්නවා. ඒක තමයි මේ කියන්නේ. එතකොට රූපාවචර සිත්පසද රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් තුන් වර්ගයේ පොදු ජනයාට ඇති නොවන පෙරපින් හා මහා වීර්යය ඇති කාමාශාවන් බැහැර කළ උසස් පුද්ගලයන් පිට දෙනෙකුට පමණක් ඇතිවන විශේෂ සිත් කොටස. පොදු ජනයාට ඇතිවන්නේ කාම සිත් පමණයි. අපි කියවනේ ඒ වායින්ද හස්තුත්පාදය හා මහා ක්‍රියා සිත් අට වරට ඇති නොවේ. හස්තුත්පාදය කියලා අපි ඉස්සෙල් ඉගෙන ගත්තා අහේතුක සිත්වල කාමාවචර සිත් 54 අහේතුක සිත් 18 අහේතුක ක්‍රියා සිත් 3 තිබුණා. එක සිතක් හස්තුත්පා සෝමනසසාරක හසිතුත්පාදයේ කියන සිතක් තිබුණා. අන්නේ සිත රහතන් වහන්සේලාට විතරයි උපදින්නේ. ඒක සිනහ උපද්දක විශේෂ වූ සිතක්. සිත සහ හසිත බුද්ධාදී මහත්මයන්ට විතරයි මේ සිනහ උපදින්නේ. අන්නේ සිත උපදින්නේ මෙන්න මේ විශේෂ වූ සිතේ. සිත අපිට සිනහ උපදින වෙන සිත් තියෙනවා. කුසල අකුසල දෙපැත්තෙම යෙදෙනවා. ඒතර උන්වහන්සේලාට සිත උපදින සිත තමයි මේ කිව්වේ අසුත්පාද සිත. සහ මහා ක්‍රියා සිත් 8 කියලා මේ අන්තිමටම අපි කතා කරා මහා ක්‍රියා සිත් 8. ඒකට
කාමසිත් පමණි ඒවායික හස්සුත්පාදේ මහාපිස්සියාසිත් අට අපිට ප්‍රදන්න ඒවා පුතින් කාටද රහතන් වහන්සේලාට මේ ක්‍රියාසිත්තකය හස්සුත්පාදේ කියන සෝමනස්සංගත හස්සුත්පාදේ කියන සිතයි ඒ සිත් නවය උපදින්නේ රහතන් වහන්සේලාට. එතකොට කාමාවචර සිත් 54ක් තියෙනවා. ඒ 54ලෝ නවයක් උපදින්නේ නවයක් ඇති වෙන්නේ රහතන් වහන්සේලාට. අපිට ඇති වෙන්නේ එතකොට අපිට 54 කයි 9ක් අඩු කරලා ගන්නවා නේද? 9ක් අඩු කරලා අපිට එන්නේ අපේ සිත් උපදවා. එතකොට රූපාවචරණී සිත්වලට ධාන සිත්යයි කියනු ලැබේ. ඒවා කාමාවචර සිත්වලට වඩා බොහෝ වෙනස්ය, උසස්ය, බලවත්ය. ප්‍රති ප්‍රාඥාවේ කල හැකි වන්නේ ඒ සිත්වල බලයෙන්. එතකොට ඒවල කියනවා අපි ධාන සිත්යයි කියලා කියනවා. රූපාවචර චිත්තය කුසල විපාක ක්‍රියා වශයෙන් තුන් කොටසකට බෙදේ. ඒ එක් එක් කොටසක් නැවත ධානයන්ගේ වශයෙන් පසට පසට බෙදේ. එසේ වීමේ රූපාවචර සිත් පසවසක් වේ. රූපාවචර සිත් පසවසක් වේ. කාමාවචර සිත්වලට ශක්තිය ඇත්තේ අරමුණු යන්තමට ගැනීමට. අරමුණු හොඳින් ගත හැකි ශක්තිය ඇත්තේ ධාන සිත්වලටය. ධාන සිත් තමන් විසින් ගන්නා කසිනාදී ආරම්භණය බදා ගන්නා මේ ඊතා හොඳින්ද තදින්ද ගන්නේ ධ්‍යාන සිත්වලට එසේ කළ හැකි වන්නේ ධ්‍යානයේ බලය. හරි. එතකොට අපිට මේ කාමාවචර සිත්වලදී අරමුණ යන්තම් තමයි අපි කියන්නේ අරමුණු ගැනීම සිතෙන් කරන එකම වැඩේ අරමුණු ගැනීම. එතකොට ඒ අරමුණු ගැනීමේදී යන්තමට වගේ තමයි ගන්න අපි අරමුණ. හැබැයි මේ ධ්‍යාන සිත්වලදී ඒක ධ්‍යාන කියන නාමයෙන් කියන්නේ අරමුණ තදින් ගන්නවා. ඒක එහෙම යන්නේ නැහැ. ඒ අරමුණ එහෙම යන්නේ නැහැ. තදින් ගන්නවා. ඒ ධ්‍යාන වල සංඥා කියන්නේ අරමුණ තදින් අරගෙන කියාවේ ඉන්නවා. අන්න ඒක තමයි ධ්‍යාන එහෙම ධ්‍යාන වෙන්නේ නැහැ. අර ගැනීම තදින් ගන්නවා. අන්න ඒක තමයි මේ විශේෂයෙන් ධ්‍යාන සිත්වල කියන විශේෂය. ක්‍රියාසිතක අපිට ඇති වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. ඒකේ කාමාවචර සිත් ටික තමයි තියෙන්නේ. කාමාවචර සිත්වල සිත් නමයක් අපිට ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේලාට විතරයි. ඒ කියන්නේ ක්‍රියාසිතක රහතන් වහන්සේ කෙනෙක් අපි කියමු රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ කවුද? ඔව් මිනිස්සෙක් දෙන්නේ. ඒ මිනිස්සෙන්නේ කොහෙද? කාම ලෝකේ. ඒතර කාමාවචර සිත් කියලා කියන්නේ මොනවද? කාම ලෝකේ නැවත වැඩි වශයෙන් ඇති වෙන සිත් ටික කියලා ගැත්තියි. වැඩි වශයෙන් ඇති වෙන සිත් ටික. එතකොට රහතන් වහන්සේ කෙනෙක් කෙනා ඉන්නේ කාම ලෝකේ. බුදුජානක වහන්සේ ඉන්නේ කාම ලෝකේ. කාම ලෝකේ පුද්ගලයන් වශයෙන් අපි තියුවොත් මනුස්ස ලෝකයේ ඉන්නේ කාම ලෝකයේ. මනුස්ස ලෝකේ තමයි බුදුජානක වහන්සේ ඉන්නේ. රහතන් වහන්සේගේ පසු බුදුරජාණන් වහන්සේ ඔක්කොම ඉන්නේ කාම ලෝකේ. හා එතකොට ඒ අනුව තමයි වැඩි වශයෙන් ඇති වෙනවා කියන එක දාන්නේ. දැන් රූපාවචරාදී සිත්වලට ඥාන සිත්යයි කියනු ලැබේ. ඒවා කාමාවචර සිත්වලට වඩා බොහෝ වෙනස්ය, උසස්ය, බලවත්ය. ප්‍රතිප්‍රාඥාවේ කල හැකි වන්නේ ඒ සිත්වල බලය. ප්‍රතිප්‍රාඥාවේ කල හැකි වන්නේ මෙන්න මේ ඥාන සිත්වල බලය. රූපාවචර චිත්තය කුසල විපාක ක්‍රියා වශයෙන් තුන් කොටසකට බෙදේ. ඒ එක් කොටසක් නැවත ධානයන්ගේ වශයෙන් පසට බෙදේ. එසේ වීමෙන් රූපාවචර සිත් පසවසක් වේ. කාමාවචර සිත්වලට ශක්තිය ඇත්තේ අරමුණ යන්තමට ගැනීම. අරමුණ හොඳින් ගත හැකි ශක්තිය ඇත්තේ ධාන සිත් වලට. ධාන සිත් තමන් විසින් ගන්නා කසිනාදී ආරම්භණය බදා ගන්නා මේ ඊතා හොඳින්ද තදින්ද ගන්නේ. ධාන සිතට එසේ කළ හැකි වන්නේ ධානයේ බලයෙන්. හරි. ඉතින් අපි පැහැදිලි කරා.
ප්‍රථම ධානය, දෙති ධානය, තුති ධානය, චතුත්ථ ධානය, පංචම ධානය කියා ධාන පහක් ඇත්තේ. ඒවා චෛතසික ධර්ම සමූහයයි. ප්‍රධාන ධානාංග ය බලවත් වූ ඒකාග්‍රතාවය ඒකාග්‍රතාවය පොදු ජනයාගේ සිතේ ඉඳ දුබල ඒකාග්‍රතාවයක් ඇතේ. එය එක අරමුණක සිත බොහෝ වේලා පැවැත්වීමට සමත් නොවේ. ධ්‍යාන ඒකාග්‍රතාවය වඩාහි බොහෝ වේලාවක් එක අරමුණක සිත පැවැත්වීමට සමත් වේ. ධ්‍යානලාභීන්ට පැය ගණනක් වුවද දවස මුළුල්ලේම වුවද තමන්ගේ සිත එක අරමුණක පැවැත්විය හැකිය. අනේ ඊළඟට දැන් අපි ඒක පොඩ්ඩක් පැහැදිලි කරගමු. දැන් ඉවරයි. ඊළඟ රූපාවචර සිත් තමයි දැන් කතා කරන්නේ. රූපාවචර සිත් 15ක් තියෙනවා. මේ 15 තුනකට බෙදාගත්තා. තුන තමයි කුසල රූපාවචර කුසල සිත් 5යි. රූපාවචර විපාක සිත් 5යි. උපාදර ක්‍රියාසි 5ක් තියෙනවා. ඉතින් එතකොට කුසල සිත් 5 කොහොමද එන්නේ? මේවල අපි කියන ධ්‍යාන සිත් කියලා කියනවා. අපි භාවනා කරනකොට මෙන්න මේ සමත භාවනා. එතකොට සමත භාවනා කරනකොට මෙන්න මේ සිත් තමයි උපදින්නේ. දැන් අපි සාමාන්‍යයෙන් භාවනා කරාට මේ ගැන අවබෝධයෙන් නෙමෙයි කරන්නේ. සමත භාවනාවේ මොකක්ද මේ ධ්‍යානය? ධ්‍යානය නම් මොකද? ප්‍රථම ධ්‍යානයකට එහෙම අවබෝධයක් තිබුණේ නැහැ. මෙන්න මේ සමත භාවනාවේ උපදින්නේ මෙන්න මේ වාක්‍ය. ඒතර මේකට කියනවා භාවනා මූලික මට්ටම් පහක් තියෙනවා. ප්‍රථම ධානය, ဒုတိය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය. ධාන පහ. ඒතර මේ ධාන පහ ඒ ධාන පහේ අපිට ධානාංග කියලා. එතකොට මේ පහේ යෙදෙන මේ ප්‍රධාන අනිත් චෛතසිකත් යෙදෙනවා. යෙදෙනවා. හැබැයි මෙතනදී චෛතසික පහක් තියෙනවා විශේෂව මේ කාරණා වලට විශේෂව චෛතසික පහක් තියෙනවා. මෙන්න මේ 52න් පහ. හරිද? මේ පරිදි අපි දැන් ප්‍රඥාව ඉස්සෙල්ලා කතා කරා. වේදනාව අපිට අහුණා, චේතනාව අහුණා. අපි මෙතෙන්දී ඉන්න තව පහක් එනවා අපිට මෙතෙන්දී. ධ්‍යාන අපි කියන ධ්‍යානාංග කියලා. ධ්‍යානාංග. ධ්‍යානාංග කියන්නේ. පහ මොකක්ද? ප්‍රධාන එක ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය. මෙන්න මේ ඒකාග්‍රතාවය ප්‍රධාන එක මෙන්න මේක තමයි මෙන්න මේකේ චෛතසිකයේ ගුණය වැඩි කිරීම තමයි මේ ධානය වැඩි වෙන්නේ මේකේ ශක්තිය වැඩි වෙනවා. මේකේ ප්‍රබලතාවයේ ඉන්නේ වැඩි කිරීම තමයි මේ සමතේදී කරන්නේ. ඇත්තටම සමත භාවනාව තුළේ මෙන්න මේ ඒකාග්‍රතාවය එන්නේ වැඩි කරනවා. එක පළවෙනි ධානයේ ඒකාග්‍රතාවය වඩා දෙවෙනි ධානයේ ඒකාග්‍රතාවය වැඩි. දෙවෙනි ධානයේ ඒකාග්‍රතාවය වඩා තුන්වෙනි ධානයේ ඒකාග්‍රතාවය වැඩි. තුන්වෙනි ධානයේ ඒකාග්‍රතාවය වඩා හතරවෙනි ධානයේ ඒකාග්‍රතාවය වැඩි. හතරවෙනි ධානයේ ඒකාග්‍රතාවය වඩා පස්වෙනි ධානයේ ඒකාග්‍රතාවය වැඩි. හරිනේ. ඒත් මේක තමයි අපි දියුණු කරන්නේ, තමයි වර්ධනය කරන්නේ. මේක තමයි වර්ධනය කරන්නේ. ඊට අමතරව තව චෛතසික ටිකක් තියෙනවා. මොකද විතක්කය. විචාරය. ප්‍රීතිය. සුඛය. අපේක්ෂා. සුපේ උපේක්ෂාව දෙකම එකට එන්නේ. මේ පහට තමයි කියන්නේ ධානාංග කියලා. එතන මෙතන සුපේ එකේ මේ වේදනාවට ඒකාග්‍රතාවය අපි කමුනේ මොකේද? අපි ආකාමයේ යොකතරේ ඒකාග්‍රතාවය අහුවෙන්නේ අපිට සම්පචිත්ත සාධාන චෛසික ටිකක් තියෙනවා අපි ඉස්සර කතා කරමු මේක. එතන අහුවෙන්නේ විතක්කය අහුවෙන්නේ ප්‍රතිඥාන කියලා ගොඩක් තියෙන එක අහුවෙනවා අපි ඉස්සර කතා කරමු මේක. විචාරය අහුවෙන්නේ එතන. ප්‍රීතිය අහුවෙන්නේ ප්‍රතිඥාතවල. සුඛය අහුවෙන්නේ සුඛයේ වේදනාවෙන් ඇයිද? ඒකමත් තමයි. හරිද? ඒක අපිට ඉස්සරහට අපි කතා කරනවා.
දැනුම දැනට මතක තියාගන්න මෙන්න මේ චෛතසික 52 චෛතසික පහක් තියෙනවා ඒකාග්‍රතාවයේ විතක්කේ විචාරයේ පීතිය සුඛේ කියලා. අන්න ඒවට අපි කියනවා ධානාංග කියලා. හරිද? ඒකේ අරමුණ තමයි මෙන්න මේ ඒකාග්‍රතාවය දියුණු කරගන්න. හරිද? ඊට අමතරව මේ ටික ඒවයි යෙදෙනවා. ඒකදීම කතා කරමු. ඒකාග්‍රතාවයට යථාභයට හේවත් සමාධියට සමාධිය කියලා කියන්නේ ඒකක්. දියුණු ඒකාග්‍රතාවය අපි සමාධිය කියලා කියනවා. ඒක එකමයි. විතක්කේ විචාරයේ ප්‍රීතිය සුඛය උපේක්ෂාවයි උපකාරක ධර්ම පහක් ඇත්තේ. සමාධි චිත්තයට පසුබසින්නට හැකිලෙන්නට නොදී විතක්කේ යෝගාචරයාගේ සිත නැවත නැවත අරමුණට යවයි. හරිද? ඒ කියන්නේ සමාධි චිත්තයේ පසුබිඳින්න හැකියෙන්නේ නොදී විතර්කේ කරන්නේ යෝගා යෝචාරයේ සිත නැවත නැවත අරමුණට යවනවා. ඇයි අරමුණට යවන්නේ මොකද? අරමුණේ පරිව එළියට යනවා. අරමුණේ එළියට යන නිසා නැවත නැවත අරමුණට යවන්නේ. ඒ අරමුණටම යනවා. ඒක කරන්නේ විතර්කේ කරන්නේ. එතකොට විතර්කේ තමයි මේ වැඩේ කරන්නේ. විචාරයේ අරමුණේ අරමුණ පිරිමත්. එතන අඩුවක් තියෙනවා ප්‍රීතිය කියලා ලියා ගන්න. ප්‍රීතිය සිත ප්‍රබෝධ කරගන්න. පොතේ ප්‍රීතිය කියන කැලල අඩු වචනේ අඩු විතර. මෙයි 54 පිටුවේ යකම තේමියේ අරමුණ පිරිමදි. එතන ආකපාණයෙන් දා ලියා ගන්න ප්‍රීතිය සිත ප්‍රබෝධ කරගන්න. ප්‍රීතිය සිත වෘත්ත ප්‍රබෝධ කරගන්න ප්‍රීතිය කියන වචන වචනේ හැරිලා. ප්‍රීතිය සිත ප්‍රබෝධ කරගන්න. අන්නේ ප්‍රීතිය සිත ප්‍රබෝධ කරයි සුඛයෙන් ආස්වාදේ ඇති කරයි සුඛයෙන් ආස්වාදේ ඇති කරයි විතරපාදී ධර්ම සතරේ උපකාරයෙන් සමාධිය බලවත් වී විතරපාදී ධර්ම සතරේ චතරේ උපකාරයෙන් සමාධිය බලවත් වී ප්‍රථම ඥානය සෑදේ අන්‍යෝන්‍ය සම්බන්ධයේ යුක්ත වන විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව යන ධර්ම ප්‍රසත්තක මධ්‍යානීය කොහොමද ප්‍රථම ඥානය තුමේ විතක්ක විචාර ප්‍රීති ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයිද සාහිත ප්‍රථම අධ්‍යානසි අනු ප්‍රථම අධ්‍යානයේ හරි නම විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රසාසය ප්‍රථම අධ්‍යානසි ප්‍රථම අධ්‍යාන ඊළඟට ප්‍රථම ඥාන ලැබූ තැනැත්තා ඉදිරියටද භාවනාවේ යෙදෙන කල්හි විතර්කයෙන් තොරව පැවැත්විය හැකි තත්ත්වයක සමාධිය දියුණු වෙනවා. එතකොට සමාධිය දුර්වල නිසා තමයි සමාධිය කියන්නේ මොකද? ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය කියන චෛතසිකයේ දුර්වලකම නිසා තමයි මේ විතර්කය ඕන වෙන්නේ. එතකොට ඒකනේ අරමුණ යනවා. අරමුණ විදිල යනවා. විතර ප්‍රබල නැහැ. ඒකාග්‍රතාවේ ප්‍රබල නැති නිසා අරමුණේ මිදිලා අරමුණ යනවා. යනකොට විතරකේ ගේනවා. හයි අරමුණට ගේනවා. ආයිත් යනවා. මොකද ඒක කරන්නේ මොකද? විතරකේ තමයි ගේන කරන්නේ. නැවත ගේනවා අරමුණට. එතකොට මේක දිවි දෙවි ධායයට ගිය ගමන් ඒ කියන්නේ විතරකේ මේ ධායය ඒකාග්‍රතාවේ දියුණු වෙනවා. දියුණු නිසා අරමුණ යන්නේ නැහැ. අරමුණ යන්නේ නැති නිසා ගේනෝන වෙන්නේ නැහැ. ගේනෝන වෙන්නේ නැති නිසා විතර්කේ වල වෙන්නේ නැහැ. අන්න විතර්කේ දෙවෙනි එකට මේක නිසා අපි දෙවෙනි එකට කියනවා විතර්කේ නැහැ. විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රීතියඥා සස්
මේක මේකට වඩා ඒකාකතාවය ලොකුයි. මේක ලොකුයි.